සිරි දිනාටම තෙරුවන් සරණයි. අද දිනත් අප සම්බන්ධ වන්නේ අතිපූජ්‍ය මහාචාර්ය රේරුකාණේ චන්දවිල නාහිමියන් විසින් සම්පාදිත විදර්ශනා භාවනා ක්‍රමය ග්‍රන්ථයේ සාකච්ඡා කරන ධර්ම සාකච්ඡාව සමගයි. අපි සාකච්ඡා කරමින් ඉන්නේ අපි දන්නවා දැන් විදර්ශනා භාවනාවේ පීවරයන් 7යි. ඒ තමයි සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය, මාර්ගා මාර්ග ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය. නැත් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය. එතකොට 7යි. ඒ 7ෙන් අපි සීල විසුද්ධිය කතා කරා, සීලේ පිහිටීමේ චිත්ත විසුද්ධිය කතා කරා, චිත්තය සිතේ සමාධිය නැත්නම් වෙනත් විදිහකින් කිව්ව සමාධිය ඒකාග්‍රතාව පවත්වා ගැනීම. ඊළඟට දිට්ඨි විසුද්ධිය කරන්නේ දෘෂ්ටිය, මේ සත්වය පුද්ගලයා කියන සංඥාව නෙන් තමයි අපි ඉන්නේ. එතකොට මේ සංඥාව ඉවත් වෙලා, මේ සංඥාවෙන් ඉවත් වෙලා නාම රූපයෙන් හැදිච්ච නැත්නම් ස්කන්ධ පහකින් හැදිච්ච පුද්ගලයෙක් කියන, නැත්නම් ස්කන්ධ පහකින් තමයි මේ සත්වයා හැදිලා තියෙන්නේ, නැත්නම් මේ ලෝකය හැදිලා තියෙන්නේ ස්කන්ධ පහකින් කියලා දැන ගැනීම තමයි දිට්ඨි විසුද්ධිය කියලා කිව්වේ. අර වැරදි දෘෂ්ටිය, දෘෂ්ටිය තමයි සත්වයා පුද්ගලයා කියන සංඥාව. එතකොට ඒක ඒකෙන් මිදිලා, ඒක ඒකෙන් මිදිලා නාම රූප ටිකකින් නැත්නම් ස්කන්ධ පහකින් මේ ලෝකය පවතිනවා කියලා දැන ගැනීම, නැත්නම් අපේ ශාරීරිය පවතිනවා කියලා දැන ගැනීම. අපි මූලිකව අරමුණු කරන්නේ විදර්ශනාවදී අපේ ශාරීරියමනේ. එතකොට ශාරීරිය ලෝකය කියලා ගන්නත් පුළුවන්. එතකොට ඒක තමයි දිට්ඨි විසුද්ධියදී අපි ඒකට අපි කියනවා උපදවා එහෙම දැනගන්නා වූ ඥාණයට කිව්වා නාම රූප පරිච්ඡේද ඥාණය කියලා. ඊට පස්සේ ඊළඟ පියවර තමයි කාංකා විතරණ විසුද්ධිය. කාංකා විතරණ විසුද්ධිය කියන්නේ මේ නාම රූපයන් කොහොමද පවතින්නේ, පැවත්මක් පැවත්ම කොහොමද, මේව දිගටම තියෙනවද නැත්නම් ඉපදිලා පැවතිලා නැතිනවද, එහෙම නැතිවෙනව නම් නැවත උපදින්නේ කොහොමද කියලා අපිට සැකයක් ඇති වෙනවා. අන්නේ සැකය දුරු කරගන්න අපි මොකද කරන්නේ, පටිච්ච සමුප්පාදය ඉගෙන ගන්නවා. එතකොට පටිච්ච සමුප්පාදය අපි හැදෑරීමෙන් අපිට කාංකා විතරණ විසුද්ධිය ඇති වෙනවා. අර ඒ පිළිබඳ ඒ නාම රූපයන් පවතිනා වූ ස්වභාවය පිළිබඳ තියෙන සැකය නැති වෙනවා. එතකොට ඒකේ යාන්ත්‍රණයක් තියෙනවා. ඒ යාන්ත්‍රණයෙන් තමයි මේ නාම රූප ඉපදෙමින් පැවතෙමින් නැති වෙනවා, ඉපදෙලා පැවතෙලා නැති වෙනවා, ආයත උපදිනවා පවතිනවා නැති වෙනවා. මේ විදිහට මේ නාම රූප ටික පැවතීමෙන් ඉපදිලා එහෙම තියෙන්නේ නැහැ, උපදිනවා. ඉපදිලා එහෙම තියෙන්නේ නැහැ, අයිත් නැති වෙනවා. ඒ පාර අයිත් උපදිනවා. එතන මේ විදිහට මේ ලෝකය පවතින්නේ අන්න එහෙම පටිච්ච සමුප්පාද ක්‍රියාවලියක තමයි කියලා අපි දැනගන්නවා. අන්න එහෙම දැනගැනීමෙන් අපි කාංකා විතරණ විසුද්ධිය උපදව ගන්නවා. එතන අර සැකය නැති වුණා. සැකයෙන් දුරු වුණා. සැකයෙන් විසුද්ධ වුණා. හරිද? ඊට පස්සේ එනවා මාර්ග ඥාන දර්ශන විසුද්ධිය. එතකොට මාර්ග ඥාන දර්ශන විසුද්ධිය වෙන්නේ මූලිකව මාර්ගය සහ අමාර්ගය. මාර්ගය කියන්නේ නිවැරදි මාර්ගය යන එක. ඒ මාර්ගයත් හරියට දැනගන්නවා. ඒ වගේම අමාර්ගය, වැරදි මාර්ග මොනවද කියලාත් දැනගන්නවා. එතකොට ඒක මේ දැන ගැනීම තමයි මෙන්න මේ මාර්ග ඥාන දර්ශනයේ විසුද්ධියදී වෙන්නේ. එතකොට ඒකදී ඇත්තටම අපි උපදවා ගන්නේ ඇත්තට ත්‍රිලක්ෂණය. ත්‍රිලක්ෂණය කියන්නේ මේ නාම රූප අපි දැනගත්ත මේ ලෝකයේ පවතින නාම රූප වලින්. නාම රූප ටිකක් තමයි මේ තියෙන්නේ. නැත්නම් ස්කන්ධ පහ. එතකොට මේ ස්කන්ධ පහේ ස්වභාවයන් අපි දැනගන්නවා. ඒවයි පොදු ගුණයන්. පොදු ගුණයන් තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය. එතන මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය ඒ නාම රූපයන්ගේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවයන් ගැඹුරින් දැන ගැනීම දැනගෙන නැත්නම් ඒක විදර්ශනා කිරීමෙන් අපි උපදව ගන්නවා සම්මර්ෂණ ඥානය. එතකොට අපි මේ මාර්ග ඥාන දර්ශනයෙන් උපදව ගන්නේ සම්මර්ෂණ ඥානය. එහෙමනම් අපි දැනගන්න ඕන මොකද්ද මේ අති අනිත්‍ය, මේ මොකද්ද අනාත්ම, මොකද්ද අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ මොනවද කියලා දැනගන්න. අන්න ඒ ටික කාරණා ටික තමයි අපි ඉගෙන ගනිමින් ඉන්නේ දැන්. ඒකෙදී අනිත්‍ය දුක්ඛ කියන ලක්ෂණ අපි මේ වෙනකොට කතා කරා. ඊට පස්සේ අනාත්ම ලක්ෂණය තමයි දැන් මේ සාකච්ඡා කරමින් ඉන්නේ.
ඒකෙන් අපි ඝන හතර සතර කියන එක යන මාතෘකාවට ආවා. ඝන සතර තමයි දැන් සාකච්ඡා කරමින් ඉන්නේ. ඉතින් මේක ටිකක් වැදගත් කාරණයක්. දැන් දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවයන් නේ ඇත්තටම තියෙන්නේ. නමුත් අපි හිතාගෙන ඉන්නේ කොහොමද? නিত্য සුඛ ආත්ම කියලා තමයි අපි හිතාගෙන ඉන්නේ. ඔව්. එතකොට ඇත්තටම තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මය. එතකොට මේ අනාත්ම ස්වභාවය තමයි මේකෙදි ඇත්තටම කියන්නේ මේක ගැඹුරින්ම තියෙන්නේ අපි දන්නවනේ දැන් සක්කාය දිට්ඨියනේ මේ අමාරුම ධර්මය දැන් සංයෝජන ධර්ම වලින් සෝවාන් වීම සඳහා අපිට දුරු කරන්න වෙන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ඔය තුනෙනුත් ගැඹුරුම මේ අමාරුම එක තමයි මේ සක්කාය දිට්ඨිය කියන්නේ තමයි දෘෂ්ටිය දෘෂ්ටි කියලා කියන්නේ අර ආත්ම ලක්ෂණය කියන්නේ ආත්මය තියෙන්නේ ආත්මය ආත්ම කියන සංඥාව තමයි ඒ තුල තියෙන්නේ ඒ ඒක බිඳින්න ඕන ඒක බිඳලා ආත්මය නොවේ අනාත්මයි කියලා දැනගන්න ඕනේ ඒ නිසා මේක හරි අමාරු එකක් අනාත්ම ලක්ෂණය තේරුම් ගැනීම හරි අමාරුයි ඒක තමයි අපි කලනුත් අර ආත්ම ලක්ෂණ ආත්මයි කියලා දෘෂ්ටීන් ටික අපි මීට කලින් සාකච්ඡා කරා තාමත් සාකච්ඡා කරමින් ඉන්නේ එතකොට ඒවත් අපි සාකච්ඡා කරා අපි අද පාඩමට යමු දැන් මේ සියල්ල සම්බන්ධයි අපි අර දෘෂ්ටි ටික ගැන කතා කරා දෙසටක් දෘෂ්ටීන් සක්කාය දෘෂ්ටි 20ක් කතා කරා මේක තවදුරටත් අපි පොඩ්ඩක් තවත් ගැඹුරින් සාකච්ඡා කළ යුතුයි එතකොට තාමත් අපිට මේ ආත්ම දෘෂ්ටිය කොහොමද ඇති වෙන්නේ මේ ආත්ම දෘෂ්ටිය පිළිබඳවත් හරිය අවබෝධයක් නැහැ තාම එතකොට ඉතින් ඒක නිසා මේ සියල්ල එකට සම්බන්ධයි සියල්ලම සම්බන්ධයි එකට අපි අද පාඩමට යනවා 127 වෙනි පිටුව ඝන සතර බලමු අපි 126 න් පටන් ගමු 126 ඝන සතර දෘෂ්ටි විසුද්ධ සම්පාදනයෙන්ම යෝගාවචරණයට සංස්කාරයන් ආත්ම නොවන බව හා සංස්කාරයන්ගේ අන්නේ ආත්මයක් නැති බවත් වැටහෙන නමුත් ඝන සංඥාවෙන් වැසී යා හැකි පෘථග්ජනයාගේ ආත්ම දර්ශනය තිර නැති බැවින් දැන් උතර මෙතන කියනවා දෘෂ්ටි විසුද්ධිය ආවනි ඉස්සෙල්ලා දැන් ඔන්න දෘෂ්ටි විසුද්ධිය සම්පාදනයෙන්ම යෝගාවචරණයට සංස්කාරයන් ආත්ම නොවන බව දෘෂ්ටි විසුද්ධි සම්පාදනයෙන් කියලා කිව්වේ අපි කිව්වේ දැන් අර පුද්ගල සත්ව පුද්ගල සංඥාව නැත්නම් මම මගේ දැන් ওই තුනෙන් ඕකෙන් ඉස්සෙල්ලම ඇති වෙන්නේ මොකද්ද ඔය කියන මම මගේ ස්වභාවයද මම මගේ ආත්මයේ ස්වභාවයද නැත්නම් බාහිරේ කොහොමද අපි ගලප ගන්නෙ තේරෙනවද කොහොමද එන්නේ ආත්ම දෘෂ්ටි ඇති වෙන්නේ කොහොමද ඒකත් වැදගත් නේ අපිට තේරුම් ගන්න එක මේකත් මේ කාරණා වැදගත් අපිට පාඩම වශයෙන් ලොකු දුරක් යන්න බැරි වුණත් මේවා ඉගෙන ගන්න ඕන එතකොට මෙතෙන්දී කොහොමද මේක ඇති වෙන්නේ ඉස්සෙල්ලම ඉස්සෙල්ලම ඇති වෙන්නේ අපි දන්නවනේ ඉස්සෙල්ලම මේ ඇලෙන්නේ ඔව් ඇයි තෘෂ්ණාව ඇති වෙන්නේ තෘෂ්ණාව නිසානේ මම්බුලේ ඒත් අවිද්‍යාව පත්‍ය තෘෂ්ණාවද නෑනේ තෘෂ්ණාව ඇතුනේ ඇයි වේදනාව නිසා ඇයි අපි ගිනේ ගත්තේ වේදනා වේදනාවක් නැත්තම් තෘෂ්ණාවක් තියෙනවද ආශාව නිසා නෙවෙයි ආශාව කියන්නේ තෘෂ්ණාවනේ ඇයි ආශාවක් ඇති වුනේ නේ ආශාව කියන්නේ තණ්හාව තමයි ලෝභය ආශාව ආදරය තෘෂ්ණාව ඔක්කොම එකම තමයි ලෝභ ලෝභචෛතසික කරන වැඩ අර වචන වෙනස් වෙලා තියෙනවා ඇයි තෘෂ්ණාවක් ඇති වුනේ වේදනාව නිසා වේදනා කියන්නේ සුඛ මූලිකව සුඛ දුක්ඛත් එනවා මේකට සුඛ සැඟවිලා තියෙන්නේ මේ දුක්ඛ සැඟවිලා තියෙන්නේ මේකේ මොකද අපි සුඛය දුකේ දුක්ඛයක් තියෙනකොට ඒක නැති කරගෙන සුඛයක් උපද්ද ගන්න තෘෂ්ණාවක් ඇති වෙනවා මේක ඇතුලේ වේදනා කියන තැන දුක්ඛයක් ඉන්නවා
බැලූ බැල්මට පේන්නේ සුඛ සුඛ වේදනාව තුල ඒක නැවත විඳීම සඳහා මොකද වෙන්නේ තෘෂ්ණාවක් ඇති වෙනවා අපි මෙහෙම සරණෝ කිව්වට තරහ වෙන්නේ නැහැ නේ නෑ නෑ දුක සැප කියන එක ඔව් දුක සැප කියන නිසා තමයි සැප නිසා තමයි අපට වේද ආසාවක් ඇති වෙන්නේ ඔව් හරි ඒක තමයි ඒකට අපි ওই අමානු වචන කියන්නේ නැතුව සැප දුක කියලා කිව්වොත් වැරදියන සැප කියන්නේ සුඛ සැප කියන්නේ සුඛ තමයි මේ සැප තමයි ඉතින් වේදනාවක් විදිහට මේක දැනෙන්නේ අපිට මේ අපි මෙහෙම යන්නේ භාගතුන් වහන්සේ පටිච්චසමුප්පාදේ මේක කියලා තියෙනවනේ ඒ ඒ දර්ශනයන් වලට දැන් පයිතගරස් සමත අමතක කරලා අපිට මේ ගණිතය කියන්න බෑනේ ඔව් අමාරුයි පයිතගරස් වචනෙත් අමාරුයි කියලා ඒ ප්‍රමේයයන් නැතුව ගණිතය කරන්න පුළුවන්ද බෑ නේද ආ ඉතින් ඒක නේද මේ පටිච්චසමුප්පාදේ මේ වයින් කරලා කොහොමද මේ ගණිතය උගන්නන්නේ आकार मूलिक मितन मे बागुना से पैदे सूत्र वेदना की पारिभाषिक सुख की आने सिंगल मे सिंगल वचने सुख की आने के लिए सुख सप ओ सुख की आने अभी सिंगल भाषा बाधिता करेंगे अभी उषा वचने सेपट वाडा टीकाहलिंग वेदन वचने सुख की ऊहा तीरन वचने मेक इतकोट अविद्या की आने सिंगल वचने अविद्या संकार संकार की अने सिंगल तीरण संस्कार अतर संस्कार अभी सरल पिंपने कर्म टीक अविद्यापत्य संकार संकारापत्य विज्ञान विज्ञान की अने सिंगल वचने विज्ञानपत्य नाम रूपांग नाम रूपत्य सलायतना सलायतन पच्य हसो हसपच्य वेदना वेदनापत्य अन्ना अन्न तेट तम आर वेदनापच्य तन्हा तन्हाव अतिवेन्न मे बुद्धुजान हंसे देशना कर तनिंग तम गण्य फिट अफिट ओणि गण बे इहमति हदा गण्णा तीन वहम हद ये थोड़ा अन्न अमार्गे एक अमार्गे अभी मार्गे अन्नो ये बुद्धुजान हंसे की विधि अतीनो एक अतुटे अन्नो अरे अरगवागे पैदर स्कर प्रमेय खील दीयनोनीतेमे अफिटालुत्ते वगे इतोड़ वेद मे तन्नाव अतिने वेदनाव निशाने तन्नावने वेदनाव निशा इतोट एक सुख सुख दुख अदुखम सुख तुनेम मे अलेनो तन्हा सुखेन दलु बेलमट पेहदिली सुखय नवत लभागनीम सदा नवत नवत ये सुखे लभागनीम सदा तृष्णा वाक्यतिवेन एक हरिणी बेलु बेलमट पेन एक मे किनकुट पेटले निने बेलु बेलमट तेरे नतीयने तमाय अदुखम सुख तेरेन अदुखम सुख तब केलिम इतने सुखयाक नतीवनाट दुखयाक नतिनी सा अदुखम सुख लभागनी नवी लभागनीमट तृष्णा कतिवेनोनी नेद अदुखम सुख्या बेलु बेलमट लघु सुखे आपने भाई दुखे आपने दुखे सा एक क्षमती नेद एक लभागनीम सदा तृष्णा कतिवीम सामान फुलवा इट वॉज सुख दुख हम दुख वे दुख वेदना वेदी अतिवेन्नीट दुख तीयरनेना एक नतिकरगा उत्साहकराने खरी वेदना वक्ति वेदना इतना एक मनी कलबल वेला अभी होयन मेके मिदेन्न क्रमया मिदेन्न विधिया होयन ये विधिन्न ज्ञान ये सुखे मेके मिदन वाइज सुखे नेद वेदना मिदन वाइज सुखे लागन अन्के तृष्णा वाक्य इतोट वेदना पच्य तन्हा विवेकाय हरिद ये तन्हाव तुलतमाय तन्हाव तन्हाव मुखद वेन्नी तन्हा किल कियाने मगे कियन स्वभाव अतिवेनो मगे मगे कियन स्वभाव
ඇතිවෙන්න හේතුව තමයි මෙන්න මේ ඇතිවෙන තණ්හාව. ඇයි මගේනේ මොකක් හරි මගේ කියනවායි කියලා කියන්නේ මොකද්ද? තෘෂ්ණාව. අන්න මගේ කියන ස්වභාවය ඇති උනේ මේ තෘෂ්ණාව නිසා. හරිද? ඉතින් මගේ 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 කියලා දේවල් අපි මේ මේ තෘෂ්ණා දැන් ඉතින් ඔන්න දැන් මේ මෙතන අර වේදනා ටික නිසා ඔක්කොම වේදනා නිසා තණ්හාවක් ඇති වෙනවා. ඒ තණ්හාව ඇති වෙනකොට තෘෂ්ණාව ඇති වෙනකොටම අර මගේ ඒ ඒ බැඳීමත් එක්ක මගේ දේවල් ටිකක් හැදෙනව නේද? නේද? මගේ ඇහැ, මගේ කන, මගේ ඇඟ, මගේ ශරීරය, මගේ ගෙදර, මගේ මේ දරුවෝ, මගේ බිරිඳ, මගේ අම්මා, මගේ තාත්තා ඔහොම හැදෙනව නේද ටිකක්? නේද? ඒ තෘෂ්ණාව නිසා තමයි ඒක හැදුනේ. හරි නේද? අන්න මගේ කියන එකක් හැදුනා. එහෙම හැදුනහම අන්නේ තුලින් මානයක් ඇති වෙනවා. අන්න මානය මගේ කියන නිසා මානේ උපදුණා. මානේ ආවා. මානේ උපදින්න ඒක හේතු. මගේ කියන එක මානේ උපදින්න හේතු වුණා. අන්න ඒකෙන් තමයි මම කියන එකක් හැදුනේ. මම කියන්නේ මානේ. හරි? මේ මේ තණ්හාව ඇති වුණ නිසා තමයි ඒක උනේ වේදනාව නිසා. දැන් මේක උඩට යන්න පුළුවන් මේ වේදනාව ඇතුනේ කොහොමද කියලා කොහොමද වේදනාව ඇතුනේ? පස්සපච්චය වේදනා. වේදනා මේ පස්සපච්චය වේදනා. එතන පස්ස සලායතන පච්චය පස්සෝ හරිනේ ඊට පස්සේ පස්ස සලායතන නාම රූප පච්චය සලායතන එතකොට නාම රූප විඥාන පච්චය නාම රූප එතකොට විඥාන සංකාර පච්චය විඥාන එතකොට සංකාර අවිද්‍යා පච්චය සංකාර දැන් පේනව නේද මේ මෙහෙම ගිහිල්ලා 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 මෙතෙන්ට ආව ඕන තණ්හා ඇති උරා අන්න ඒක නිසා මේක ඉදිරියට මේ පැත්තෙන් යනවා ඒක ඊට පස්සේ ජාති අර දුක්ඛය උපදින එක පැත්තරනේ යන්නේ දැන් මෙතනින් මේ මගේ මම මගේ මම මගේ කියන සංඥාව ඇහුණ තණ්හාව නිසා ඊට පස්සේ ඒකෙන් මගේ කියලා ටිකක් එකතු වුණාම එයා එයාගේ මගේ මගේ කොටස් ටික වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න තණ්හා වැඩි වෙනව නේද දැන් මගේ වාහනය මගේ ඉඩම මගේ ගේ මගේ එන්න එන්න වැඩි වෙන මගේ ප්‍රදේශය මගේ රට ඔහොම ඔහොම ගිහිල්ලා 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 එන්න එන්න මානය ඇති වෙනවා නේද අන්න මානය ඇති වෙනවා හරිද මානය ඇති උනේ අන්න ඒක නිසා හරිද ඊට පස්සේ ඔබ ඔතන ඉන්නවද නැවද නෑනේ ඔතනින් ඔතනින් එහාට මොකද වෙන්නේ අන්න එහෙමනම් මේ මට මගේ මගේ මට මගේ මට හසුරවන්න පුළුවන් මට ඕන විදියට හසුරවන්න පුළුවන් සීමාවක් හදෙනව නේද එතන? අන්න ඒක මොකද්ද? මගේ ආත්මය. මගේ ආත්මය. දැන් ඇති වෙන විදිය තේරෙනව නේද? දැන් ඉස්සෙල්ලම එතකොට මගේ ආත්මය කියලා මෙතන මගේ ආත්මය කියලා කියන්නේ මොකද්ද? මේ තුනම ඇතුලේ මොකද්ද තියෙන්නේ? තෘෂ්ණාව. තෘෂ්ණාව මට ආ. ඒ තෘෂ්ණාව නිසා තමයි ඇතුනේ. මේ තුනම එකට අරගෙන කියන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය. මේකට කියන්නේ සක්කාය දිට්ඨිය. එතම මගේ ආත්මය කියන එක තමයි සක්කාය දිට්ඨිය කියලා එන්නේ. අන්න මට ඕන විදිහට හසුරවන්න පුළුවන් ස්වභාවයක් ඇති වුණා. හරිද? ඒකට කිව්වා සක්කාය දිට්ඨිය. හරිද? ඒ එහෙම එකක් ඇති වුණාම ඊට පස්සේ හිතනවා ආ ඒක මගේ මම මගේ නං ඔන අපි කිව්වනේ අර ඉස්සර අර අධ්‍යාත්මික ව ඇති වෙන එක සාක්ෂි කොටගෙන තමයි අපි බාහිරේ බාහිරේ බලන්නේ මතකද පටි මේ අපි සතිපට්ඨාන දේශනාවේදී භාවනා කරා මතකද සතිපට්ඨානේදී විශේෂ අධ්‍යාත්මය ඇති වෙනවා මම මගේ අධ්‍යාත්මිකව මේක ඇති වෙනවා නම් ආ එහෙනම් ඒක සාක්ෂි කොටගෙන බාහිරෙත් ඇති වෙනවා ඒක එතකොට අන්න සක්කාය දුත්තිය මට සක්කායන තියෙනවා නම් මම හිතන අනිත් අයටත් වෙන වෙනම ඒගොල්ලන්ටත් එහෙනම් ඒ යාට එයා ඒ කියන්නේ තමන්ට හසුරවන්න පුළුවන් බලවේගයක් තමන් තුළ තියෙනවා. එහෙනම් අනිත් අයටත් ඒක තියෙනවා. අන්න එතකොට අන්න පුද්ගල කියන සංඥාව අන්න වෙන වෙනම පුද්ගලයෙ ඉන්නවා. හරිද? අන්න පුද්ගල සංඥාව. ඒකෙන් ආවා පුද්ගල සංඥා. එතන ඒක මට විතරක් නෙවෙයි නේද? අනිත් අය ගැනත් ඇති වෙනව නේද? බාහිර ගැන. පුද්ගල සංඥාව එතන තමයි සත්ත සංඥාවත් ආවේ. හරි නේද? අන්න එහෙම තමයි උපදින්නේ මේක. පුද්ගල සංඥාව. අන්න එහෙම තමයි ඇතිවෙන්නේ. ඊට පස්සේ ඒකට
අන්න එහෙම ඇති වෙන්න තව හේතුන් ටිකක් තියෙනවා මේ ඝන 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 ස්වභාවයක් තියෙනවා ඝන හතරක් තියෙනවා ඇති වෙන්න දැන් මේක පටලෙනවා ඇත්තටම අර ප්‍රඥප්ති ගණයි මෙන්න මේ දෙක ටිකක් ළඟින් යන්නේ අපි මේ දෙකේ වෙනස අඳුර ගන්න ඕන මේ එක වැදගත් ප්‍රඥප්ති ගණයි කියන එක මොකද්ද වෙනස කියන එක අපි පාඩමට යනවා දෘෂ්ටි විසුද්ධි සම්පාදනයෙන්ම යෝගාවචරයට සංස්කාරයන් ආත්ම නොවන බව හා සංස්කාරයන්ගේ අන්‍ය ආත්මයක් නැති බවත් වැටහෙන නමුත් ඝන සංඥාවෙන් වැසී යා හැකි පුතඥයාගේ ආත්ම දර්ශනය තිර අනාත්ම දර්ශනය තිර නැති බැවින් හා අපිරිසිදු බැවින්ද යෝගාවචරයන් විසින් නැවත නැවතත් අනාත්ම ලක්ෂණය විමසිය යුතුය භාවනාවෙන් අනාත්ම දර්ශනය තහවුරු කළ යුතුය මුලදී අර නාම රූප තියනවා කියලා වැටහීමෙන් යම් මට්ටමකට අර පුද්ගල සංඥාව අපතුලින් මේ නැති කර ගත්තත් නමුත් ඒක ස්ථිරව අපිට අනාත්ම එතෙන්දී අනාත් ඒකත් අනාත්ම ලක්ෂණේනේ අපි දැන් පුද්ගලයෙක් නෙමෙයි දෘෂ්ටි විසුද්ධිය උනේ පුද්ගලයෙක් නෙමෙයි නාම රූප ටිකක් තියෙන කියලා දැනගන්නවා නාම රූප පරිච්ඡේද ඥානෙදී නමුත් ඒක ගැඹුරු නැහැ අර ගැඹුරේ තියෙන අනාත්ම ලක්ෂණය මේ නැත්තම් ආත්ම ලක් ආත්ම ස්වභාවය ආත්ම සංඥාව දුරු කරන්න හරිද ඉතින් ඒක නිසා ඒකේ අර තියෙන මේ මේ ආත්ම ලක්ෂණය ඇති කරන ආත්ම සංඥාව ඇති කරන්න හේතු වෙන්නේ මෙන්න මේ ඝන හතර මෙන්න මේ ඝන හතර පවතින නිසා තමයි මේ ආත්මය උපදින්න තව ප්‍රධාන හේතුවක් හරිද අන්න ඒක නැති කරන්න ඒක ගැඹුරින් අපි විමසන්න ඕන. එතකොට තමයි මේ අනාත්ම ලක්ෂණේ තීවන බවත් ආත්ම ලක්ෂණේ නැති බවත් වටහා ගන්න පුළුවන්. ඒක තමයි මේ අපි පැහැදිලි කරන්නේ. සංස්කාරයන්ගේ අනාත්ම ලක්ෂණය ඝන සංඥාවෙන් වැසෙන්නේය. හරිද? අර ඇත්තටම තියෙන අනාත්ම ලක්ෂණය මේ ඝන සංඥාව නිසා වැහිලා යනවා. ඒ ඝන සංඥාව සංස්කාරයන් හැර අන්‍ය ආත්මයක් ඇතිසේ වැටහීමටද හේතු වන්නේය. අන්නේ ඝන සංඥාව නිසා තමයි මේ අන්‍ය ආත්මයක් මොකක් හරි මේ මේ මේකේ තියෙන වෙනත් බලවේගයක් තියෙනවා ඒක මේ භවයට විතරක් හෝ තවත් මේ ඉදිරි භවයන්ට යන්න සදාකාලික හෝ මේ විදියට මේ ආත්ම ස්වභාවයක් තියෙනවා නිකන් අර පණ කියලා කියන්නේ අපි නිකන් සාමාන්‍යයෙන් භාවිතාදී පණ කියලා කියන්නේ පණ ගියා කියලා කියන්නේ අන්න ඒ වගේ එක මොකක් හරි බලවේගයක් තියෙනවා කියලා අපි හිතාගෙන ඉන්නවා අන්න ඒක තමයි මේ කියන්නේ එබැවින් පඨවි ආපෝ තේජෝ වායෝ චිත්ත පස්ස වේදනාදී ධර්මයන් වෙන්වෙන්කොට බලා නුවණින් ඝන සංඥාව දුරු කළ යුතුය. ධර්ම වෙන්කොට නොබැලීමෙන් ඝන සංඥාවද ඝන සංඥාවෙන් ආත්ම සංඥාවද ඇතිවි. එතකොට අන්නර එක ඒකත් මෙතන මේ ඝන සංඥාව කියන්නේ ඇත්තට ඒකත්වයෙන් ගැනීම. මේ සියලු සංස්කාර ධර්මයන් බොහෝ ප්‍රමාණයක් තිබිලා ඒ බොහෝ ප්‍රමාණයක් එකට අරගෙන ගැනීම තමයි මේ ඝන සංඥාව කියලා කියන්නේ. එකට අරගෙන ඒකත්වයෙන් ගැනීම. යන්නේක මතක තියාගන්න ඝන සංඥාව කියන්නේ ඒකත්වයෙන් ගැනීම. ඉස්සරහට පැහැදිලි කරනවා තව. ඒතර අනාත්ම දර්ශනයේ සුද්ධ වීමට නුවණින් ඝණය බිඳ පරමාර්ථ ධර්ම බැලිය යුතුය. මෙන්න මේ අර ඒකත්වයෙන් ගන්නා වූ ධර්ම සමූහයක් ඒකත්වයෙන් ගැනීම නිසා තමයි මේ ඝන සංඥාව එන්නේ. නැත්නම් ඝන සංඥාව කියන්නේ ධර්ම සමූහයක් එකට ගන්නවා එකක් කියලා අර ගන්නවා ගැනීම තමයි ඝන සංඥාව කිව්වේ. ඒතකොට ඒක බිඳලා බලන්න ඕන. ඒ බිඳලා බලනකොට තමයි පරමාර්ථය හසු වෙන්නේ. හරිද? අභිධර්මයේ දැනීම ඝණය බිඳ ගැනීමට ඝන සංඥාව දුරු කර ගැනීමට ඉතා උපකාරයි. අන්න ඒකට ඒක කරන්නේ අපි අර අභිධර්මයේ නාම රූප වෙන වෙනම අපි ඉගෙන ගන්න ඕනේ. අන්න එතකොට අර ඝන සංඥාව බිඳ ගන්න පුළුවන් අපිට. නැත්තම් ඒකත්වයෙන් ගැනීමේදී තමයි මේ ඝන සංඥාව ඇති වෙලා ආත්ම ස්වභාවය ආත්ම සංඥාවක් උපදින්නේ. අභිධර්මයේ උගත් පමණට එය පහසු වන්නේ. අපි ඒක අභිධර්මයේ ගැන හොඳ මේ ඥානයක් අපිට තියෙනවා නම් මේ ඝන සංඥාව විදින්න ලේසි. ඉතින් ඒවා මතකේ තියෙන මේ සිත් ටිකද, චෛතසික ටිකද, රූප ටිකද, මේ වයිස් පෞද්ගලික ස්වභාවයන්ද, මේවා ගැඹුරුව අපේ මතකයේ හොඳින් වැටහෙන ප්‍රමාණයට ඒවයි දැනුම වැඩි කරන ගන්න ප්‍රමාණයට අපිට මේ ඝන සංඥාව විඳ ගන්න පුළුවන්. ඝන සංඥාව විඳිනවයි කියන්නේ අනාත්ම ලක්ෂණය අවබෝධ කර වෙනවයි කියන එක. නැත්නම් අනාත්ම ලක්ෂණය අවබෝධ වෙනවයි කියන එක. නැත්නම් ආත්ම ලක්ෂණය නැති වෙනවයි කියන එක.
ආත්ම ලක්ෂණේ නැති වෙනවයි කියන එක නැත්නම් වෙනත් විදිහකින් කිව්වොත් අනාත්ම ලක්ෂණය අවබෝධ වෙනවයි කියන එක. එකිනෙක ගැටී පවත්නා වූ කුඩා වස්තු රැසක් නිසා නිත්‍ය වශයෙන් නැති සිතට ඇතිසේ හැඟෙන මහත් වූ දෙය ඝණයයි. ගොඩාක් ධර්ම සමූහයක් එකට අරගෙන එකක් කියලා ගන්නවා. අන්න ඒක තමයි ඝණය කියලා කිව්වේ. ඒ වගේ හතරක් තියෙනවා. එහෙම ඇති වෙන්න පුළුවන් හතරක් තියෙනවා. සමූහ ගණය, සන්තති ගණය, කෘත්‍ය ගණය, ආරම්භන ගණය. මෙන්න මේ විදිහට සමූහ ගණයයි, සන්තති ගණයයි, කෘත්‍ය ගණයයි, ආරම්භන ගණයයි ගණ හතරකයි. අපි මේක වෙන් කරගමු මේ හතර සාකච්ඡා කරලා නේ. මේ පොඩ වෙන් කරගන්න ඕන, වෙන් කරගන්න කියන්නේ මේ මේ ප්‍රඥප්තියත් එක්ක වෙන් කරගන්න ඕන. අපි පාඩමට එනවා ඉස්සරහට. සමූහ ගණය එකිනෙක ගැටී පවත්නා, අතර ගණ හතරයි. සමූහ, සන්තති, කෘත්‍ය, ආරම්මන. ඔව් හතරයි. එතකොට සමූහ කියන්නේ මොකද්ද? එකිනෙක ගැටී පවත්නා රූප කලාප රාශියක් ඒකත්වයෙන් ගැනීම. අන්න ඒකත්වයෙන් ගැනීම කියන එක හැම එකටම පොදුයි. මෙතෙන්දි වෙන්නේ එකිනෙක ගැටී පවත්නා රූප කලාප. මෙතෙන්දි කරන්නේ රූප කලාප. ඒකත්වයෙන් ගැනීම කියන එක මේ හතරටම පොදුයි. එතකොට මෙතෙන්දි වෙන්නේ එකිනෙකට ගැටී පවතින රූප කලාප සමූහයක්. බොහෝ ප්‍රමාණයක් රූප කලාප ඒකත්වයෙන් ගන්නවා. එකට ගන්නවා. එකට අරගෙන තේරුම් ගන්නවා එකක් කියලා. හැබැයි කලාප ගොඩාක් තියෙනවා. එක එකක් කියලා අරගෙන තේරුම් ගැනීමේදී ඔන්න ඇති වෙනවා අර සමූහ ගණය. අපි ඒකට කියනවා සමූහ ගණය කියලා. සත්‍ය වශයෙන් නැතද ඇතිසේ වැටෙන මහත් වූ දේ සමූහ ගණයයි. මලය, කොළය, ගෙඩියය, ගසය, ගලය, ඇසය, කනය, දතය, අතය, පයය, පුටුවය, පිඟානය, කෝපය යනාදීන් සලකන සියල්ලම සමූහ ගණයෝය. ඒතර ඇත්තටම මේ අපි කියමු මේසය කියලා. මේසය කියලා ගත්තාම මේ අර පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන ශුද්ධාෂ්ටක කලාප නේ තියෙන්නේ. මේකේ ශුද්ධාෂ්ටක කලාප තියෙන්නේ. ඒ කලාප ටිකක් එකතු වෙලා හැදිච්ච එකක් නෙමෙයි තියෙන්නේ නේ මේසේ කියලා කියන්නේ. අන්න ඒක සමූහ ගණයක්. එතකොට අර සමූහයක් එකතු වුණාම මේ ඇත්තටම නැති එකක් තියෙනවයි කියලා හැඟෙන ස්වභාවයක් එනවා අපිට. ඒ සංඥාවක් ඇති කරනවා. අපි බලන්නේ අර ඒකේ මේ මේ පරමාත්ම මට්ටම නෙමෙයි අපිට තේරෙන්නේ බැලූ බැලමට මේසයක් තියෙනවා කියලා තේරෙන්නේ. නැත්නම් ඒක ප්‍රඥප්තිය නෙවෙයි. දැන් මේසය කියන එක ප්‍රඥප්තියක් කියලා ගන්නවන්න. ඒක තමයි තීරුම් ගන්න ඕන. මේසය කියන එක එක් අර්ථයකින් ප්‍රඥප්තියක්. ඒක හරි. හැබැයි මෙතෙන්දි මේ ගන්නෙ සමූහ ගණය. එතකොට අපි ඒක බලමු ඒක වෙනස මොකද්ද කියලා. ඒ දෙකම තියෙනවා ඒකේ. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා ඔක්කොම පොදුවේ අරගෙන බැලුවාම තේරෙයි ඕක. ඔවුනවුන් ඇසුරු කොට පවත්නා නාම රූප ධර්ම සමූහයක් ඒකත්වයෙන් ගැනීම. හරි. ඇසුරු කොට පවත්නා ඔවුනවුන් ඇසුරු කොට පවත්නා නාම රූප ධර්මයන් සමූහයක් ඒකත්වයෙන් ගැනීම නිසා ඇතිසේ හැඟෙන මහත් වූ දෙයද සමූහ ගණයයි. ස්ත්‍රියය, පුරුෂයාය, ළමයාය, ගවයාය, එළුවාය යනාදීන් සලකන සියල්ල නාම රූප දෙපක්ෂයම ඒකත්වයෙන් ගැනීම නිසා ඇතිසේ හැඟෙන සමූහ ගණයෝය. එතන අජීවී කොටස්වල තියෙන රූප ටිකක් එකට එකතු කරලා ඒකත්වයෙන් ගැනීමේදී තමයි අර අජීවී ද්‍රව්‍ය සියල්ල මේ වෘක්ෂයද ගහද කොළ මේ සියල්ල හැදෙන්නේ. අපි ජීවී කොටස් සත්‍යෝ විදියට නැත්නම් ජීවී කොටස් ටික ඒකේ තියෙනවා නාම රූප දෙකම. ඒතකොට නාම රූප දෙකම ඒකත්වයෙන් අරගෙන අපි ළමයාය මිනිසාය තව නම් කියලා කියනවා. ඒ අන්න ඒ ඒකත්වයෙන් අරගෙන අපි ඒකට කියනවා. ඒතකොට එහෙම ගැනීම ඒකට කියන්නේ ඝණය. ඒකට අපි කියනවා සමූහ ඝණය. ඒතකොට රූප විතරක් එකට අරගෙන කියන්නත් පුළුවන්. නාම රූප දෙකම එකට අරගෙන කියන්නත් පුළුවන්. ඒතර නාම විතරක් එකට අරගෙන කියන්න පුළුවන්. රූප එකට අරගෙන කිව්වා. නාම රූප දෙකම එකට අරගෙන කිව්වා. නාම විතරක් එකට අරගෙන කියන්නත් පුළුවන්ද? කොහොමද කියන්නේ? ඒ අරූප ලෝකේ අරූප ලෝකේ අරූපී බ්‍රහ්මයෝ ඉන්නව නේද?